දවසක් යාළුවනේ අපේ රටේ පළමු රජතුමා විජය රජතුමා බව අපි දන්නවා. එතුමා ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. විජය රජු ලංකාවට පැමිණි ආක්‍රමණිකයෙක්. ඔහු ලංකාව යටත් කරගෙන ක්‍රිස්තුපූර්ව 543 සිට ක්‍රිස්තුපූර්ව 504 දක්වා ලංකාව පාලනය කළා. ශ්‍රී ලංකාවේ මහා වංශය ඔහු පිළිබඳව කරුණු සොයාගත හැකි ප්‍රාථමික මූලාශ්‍රයක්. විජය රජු මුලින්ම ලංකාවට පැමිණ පය තැබුවේ තම්මපන්ණියටයි. ඉන්දියාවේ සිංහපුර රාජධානියේ රජු වන්නේ සිංහබාහු රජුයි. එම රාජධානියේ යුවරජු වූයේ විජය කුමරුයි. නමුත් යුවරජ විජයගේ වැරදි ක්‍රියාපිළිවෙත් නිසා යුවරජ ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙක් තම මහු රටින් පිටුවහල් වීමට සිදු වුණා. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩබසින විජය කුමරු ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමාරිකාව මුණ ගැසුණා. පසුව විජය රජු ඇයව සරණ පාවා ගත්තා. ඔවුන් දෙදෙනාට ජීවහත්ත හා දිසාලා නමින් දරුවන් දෙදෙනෙකු සිටියා. මේ අතර විජය රජුගේ අමාත්‍යවරුන් කුවේණිය යක්කණියක් නිසා රජුට සුදුසු බිසවක් සෙවීම ආරම්භ කළා. පසුව දකුණු ඉන්දියාවේ වීචායි කුමරිය සරණ පාවා ගත්තා. විජය රජු වසර 38ක් රට පාලනය කළා. විජය රජුගෙන් පසුව රජු වූයේ පණ්ඩු වාසුදේව කුමරුයි. පසු කාලීනව සිංහල ජාතිය බිහි වුණා. මේ වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.